පාරතිකයේ කතාව බලන ඔයාලා මේ වෙද්දි දන්නවා බණ්ඩව උසාවියට ඉදිරිපත් කරන්න හදන්නේ කියලා. ඉතින් බණ්ඩව අපදීලා නිදහස් කරගන්න කවුරුම හරි කෙනෙක් ඕනි වෙනවා. නමුත් බානුටවත් මේ වෙලාවේ බණ්ඩව වෙනුවෙන් එන්න විදිහක් නැහැ. මොකද මේ වෙනකොට පොලිසිය අය බානු පස්සෙනුත් පන්නන්න පටන් අරගෙන තියෙන්නේ. ඒ නිසා බණ්ඩට තව දවස් 14ක් ඇතුළට වෙලා කවුරු ගනින්න වෙයිද කියන කුතුහලය මේ කතාව බලන හැමෝටම තියෙන දෙයක්. ඉතින් ඒ කොහොම වුණත් මේ වෙදි සරණගේ ඔළුවෙන් ලොකු ප්‍රශ්නයක් නිදහස් වෙලා තියෙනවා. ඒ තමයි රෙහන්ගේ අම්මයි නංගිය දෙන්න රෙහන්ගේ ගෙදරින් පිට වෙලා යන එක. ඉතින් ඒ නිසා දැන් අධිකාරී යාගේ වයිෆුයි රෙහන්ගේ ගෙදර ආවට කිසිම ප්‍රශ්නයක් වෙන්නේ නැහැ. හැබැයි ඔයා දකින්න ඇති රෙහන්ගේ අම්මා සරණිට ගැහුවා කිව්ව වෙලාවේ රෙහන්ට මොනතරම් නම් කේන්තියක් ගියාද කියන එක. ඒ නිසා නෑ කිව්වේ මං තව පැයක් දෙන්නම් එක්කොත් අම්මයි නංගිය මේ ගෙදරින් යන්න එහෙම නැත්නම් මායි දීශානිය මේ ගෙදරින් යනවා කියලා. ඉතින් රෙහන්ට මේ තරම් කේන්ති ගියේ එයා තදින්ම සරණිව විශ්වාස කරපු නිසා. ඒ වගේම තමයි දැන් ඩාලින්ටත් ඕනි කරන්නේ සල්ලි. ඩාලින් සරණිගෙන් ඉල්ලපු සල්ලි ලැබෙන්න පොඩ්ඩයක් හරි පරක්කු වුණොත් එයා මේ පාර තනියම ඇවිත් රෙහන්ට ඇත්ත කියන්නේ යන්නේ නැහැ. මොකද ඩාලින් සරණිගෙන් කොච්චර සල්ලි ඉල්ලුවත් එයාට ඒ සල්ලි ගන්න බැරි වුණානේ. ඉතින් ඒ නිසා ඩාලින් මෙදා පාර රෙහන්ව හම්බ වෙන්නේ සිකුරවත් එක්කරගෙන. සිකුරව දකින රෙහන් මෙතනදි ගොඩක් පුදුම වෙනවා. මොකද රෙහන් සිකුරාගේ මලගෙදරටත් ගියානේ. ඉතින් මරුණ කෙනෙකුට කොහොමද එකපාරටම පණාවේ කියලා හිතිලා රෙහන් පුදුම වෙන එක සාධාරණයි. කොහොම වුණත් මෙතනදි රෙහන් සරණි කරපු හැම බොරුවක් ගැනම දැනගන්නවා. ඒ විතරක් නෙවෙයි එයා අම්මට බැනව පන්නගත් එක ගැන ගොඩක් දුක් වෙනවා. අන්න ඒ නිසා සරණි ගැන රෙහන්ගේ හිතේ තිබුණ ආදරේ වෛරයක් බවට පත් වෙනවා. ඒ වගේම රෙහන් සරණිගෙන් වෙන් වෙන්න තීරණය කරනවා. ඉතින් කතාව අවසානයේ රෙහනුයි සරණි එකතු කරන්න බණ්ඩට තවත් ගේමක් ගහන්න සිද්ධ වෙනවා. ඉතින් අපි බලමු කතාව ඉදිරියේදී සරණි ගැන ඇත්ත දැනගත්ත රෙහන්ට ආයමසරයක් සරණිව ලං කරන්න බණ්ඩ මොන වගේ ගේමක් ගහයිද කියලා. ඉදිරියට සිද්ධ වෙන දේවල් කල්තිලම දැනගන්න චන්දිව සබ්ස්ක්‍රයිබ් කරලා තියාගන්න. යාළුවෝ හැමෝටම සුබ දවසක්.